ආයුබෝවන් ඔබට සුබ දවසක් වේවා 2020 ජූලි මාස 3 වෙනිදා සිට ජූලි මාස 9 වෙනිදා දක්වා සතියේ ලග්න පලාපල ඔබගේ ලග්නයට කොහොමද දිනපතාම ලග්න පලාපල දැනගැනීම සඳහා අපගේ YouTube channel එක subscribe කරන්න අප දාන ලග්න පලාපල එසෙනින් ඔබේ ළඟටම ගෙනවා ගැනීම සඳහා සීනු උබොත්තම ක්‍රියාත්මක කරන්න ඒෂ ලග්නයේ නුපන් ඔබට මේ සතියේ මානසික වේදනා ගෙන දෙන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ මෙතෙක් පැවති ගැටලු කිහිපයකින් නිදහස් සැලසෙමින් සතිය ආරම්භ වන මේෂ ලග්න හිමි ඔබගේ සඳුග්‍රහය 8 9 10 11 වෙනි භාවස්ථාන මතින් ගමන් කරනවා වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන කාලයක් වන අතර අලුත් දේ මිලදී ගැනීමටද කටයුතු සැලසෙන්නා වූ කාල සීමාවක් ඒ සහෝදර මතභේදය දුර දිග යන අන්දමේ කටයුතු කිහිපයක්ම යෙදීමට ඉඩකඩ ඇති බවක් තමයි පෙන්눔 කරන්නේ ආගන්තුක සත්කාරයක් වෙනුවෙන් විහිසීම ඇති කරවාවි. පවුලේ වැඩිහිටියෙකු පිළිමන් සතුටුදායක පුවතක් අසන්න ලැබේවි. දරුවෙකු පිළිමද මානසික වේදනාවක් ඇති කරන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ. වරින් වර සෙම් රෝග මතුවන කාලයබැවින් ජලය සම්බන්ධ කටයුතු වලින් ප්‍රවේසම් වන්න. ශාරීරික විහිසීම් වැඩිවන කාලයක් විතරක් මෙම කාල සීමාව පෙන්눔 කරනවා. මෙම සතිය තුල ඔබගේ ජයවර්ණයේ කහපැහැය ලෙස ජයාංක අංක 47 සුබ දවස් සිකුරාදා ලෙසත් පෙන්눔 කරනවා. ඒ වගේ මේ සතිය ඔබගේ අය හතක් ලෙස වැය හයක් ලෙස පෙන්눔 කරනවා. වෘෂභ ලග්නයේ නුපන් ඔබට මේ සතියේ තැන්පත් ධනයේ වැඩිවීමක් පෙන්눔 කරන සතියක් විදිහට තමයි දක්න ලැබෙන්නේ. ලැබීම් අතින් යහපත් සතියක් වන අතර සඳුගේ ගමන 7 8 9 සහ 10 වෙන්න මතින් ගමන් කරනවා. අමතර කටයුතු කිහිපයක් ලැබීමට අවස්ථාව සැලසෙන්නා වූ කාලයක්. එමෙන්ම පවුලේ අයගේ හොඳ හිත දිනා ගැනීමට කරුණු කාරණා ඇති වේවි. සහෝදර බහින් බස්වීම දුර දිග යන ආකාරයක් තමයි මෙම සතිය තුළ පෙන්눔 කරන්නේ. වෙනදාට වඩා කේන්ති යන ස්වභාවයකින් පසුවන බවක් පෙන්눔 කරනවා. නිතර පිනට දහමට ලැබෙව කටයුතු කරන කාලයක්. අන්සතු වස්තු ලාභයකට හිමිකම් ඇති බවක් පෙන්눔 කරනවා. විශේෂ ගනුදෙනුකට අත ගැසීමට මඟ සැලසෙන කාලයක් විදියටත් මෙම කාලය පෙන්눔 කරනවා. තැන්පත් ධනය තර කර ගැනීමට කටයුතු වේවි. අවිවාහක අයට මංගල යෝජනා උදා කරවාවි. සති අන්තයේ උගුරේ ආබාධයක් හේතුවෙන් පීඩා විඳින බවක් පෙන්눔 කරනවා. ඒ සඳහා නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. මේ සතිය ඔබගේ ජයවර්ණයේ දම්පැහැයත් ජය අංක 6ත් සුබ දවස් සිකුරාදා ලෙසත් පෙන්눔 කරනවා. ඒ වගේම මේ සතිය ඔබගේ අය 6ක් ලෙසත් වැය 5ක් ලෙසත් පෙන්눔 කරනවා. මිතුන ලග්නයේ නුපන් ඔබට මේ සතියේ ඉක්මන් තීරණ ගන්නා වූ බවක් තමයි පෙන්눔 කරන්නේ. සඳු ගමන් කරන්නේ 6 7 8 9 යන භාවස්ථාන හරහායි. සතිය ආරම්භයේ තරමක පීඩා භවකින් යුක්තව ගත වේවි. නිතර නිතර පවතින රෝගාබාධ තත්ත්වයන්ට නිසි පරිදි ප්‍රතිකාර ගැනීම සුදුසු වෙනවා. දෙමාපියන් හා වැඩිහිටියන්ගේ කැමැත්ත පරිදි කටයුතු කිරීමෙන් තමන්ට යහපතක් අත්වනු ඇත. සතිය මැද කාලයේ විවාහකයන් සඳහා මතභේදකාරී තත්ත්වයන් උද්ගත කරවාවි. ඉක්මන් තීරණ ගැනීමෙන් වළකින්න. නිතර නිතර ආගමික කටයුතු වලට යොමු වන්නට සිතර ගන්නට සුදුසු කාලයක්. ඉන් අසහනකාරී තත්වෙන් මිදීමෙන් සහනයක් අත්වන ස්වරූපයක් පෙන්눔 කරනවා. නිවසේ කටයුතු නිසි පරිදි ඉටු කර ගැනීමට අවස්ථාව සැලසෙවි. මේ සතිය ඔබගේ ජයවර්ණයේ නිල් පැහැය ලෙස ජය අංක 6 ලෙස සුබ දවස ඉරිදා ලෙසත් පෙන්눔 කරනවා. ඒ වගේ මේ සතිය ඔබගේ අය 6ක් ලෙසත් වැය 7ක් ලෙසත් පෙන්눔 කරනවා. කටක ලග්නයේ නුපන් ඔබට මේ සතියේ රැකියාවේ අර්බුද ඉවතට යන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ. කටක ලග්න හිමි ඔබගේ සඳුග්‍රහය ගමන් කරන්නේ 5 6 7 8 යන භාවස්ථාන හරහායි. දරුවන්ගේ කටයුතු නිසි පරිදි ඉටු කරගෙන යාමට අවස්ථාව සැලසෙවි. වරින්වර බාධාකාරී තත්ත්වයන් ඉස්මතුවත් උත්සාහය නිසා ජය අත්කර ගැනීමට ඔබට හැකියාව උදාවන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ. සතියේ මැද කාලයේ නිවසේ අලුත් වැඩියා කටයුත්තක් වෙනුවෙන් වෙන්වන්නා වූ ආකාරයක් පෙන්눔 කරනවා. ඉගෙනීම් පිළිබඳ උනන්දුව වැඩි කරවන කාලයක්. තමාගේ උත්සාහය නිසා කටයුතු දියුණු වන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ. සෙල්ලක්කාර ගතිගුණ අත්හරිය යුතු කාලයක් විදිහට පෙන්눔 කරනවා. රැකියා ස්ථානයේ අර්බුදකාරී තත්ත්වය මගහැරී යාවි. කට නිසා පාඩු සිදු කර ගන්නා වූ බවකුත් පෙන්눔 කරනවා. සතිය අවසානයේ තාක්ෂණ අන්සේ දියුණුවට කටයුතු කිහිපයක්ම සිදුවන ඒ සඳහා අතගැසීමට සිදු යොමු වන කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ. මේ සතිය ඔබගේ ජයවර්ණයේ රතු පැහැය ලෙස ජය අංක 47 සුබ දවස බදාදා ලෙසත් පෙන්눔 කරනවා. ඒ වගේම මේ සතිය ඔබගේ අය 5ක් ලෙසත් වැය 1ක් ලෙසත් පෙන්눔 කරනවා. සිංහ ලග්නයේ නුපන් ඔබට මේ සතියේ ඉඩකඩම් ලාභ හිමි කරවන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ. සඳුග්‍රහයා ගමන් කරන්නේ
හතර පහ හය හත යන භාවස්ථාන හරහායි ගේ දොර ඉඩකඩම් ලාභ පිළිබඳව සතුරුදායක පුවත් අසන්න ලැබේවි තමාට උරුම හිමිකම් ගෙන දෙන කාල වකවානුවක් විදිහට තමයි පෙන්눔 කරන්නේ සතිය මැද කාලයේ වෙන්වන්නේ රෝගාබාධ කිහිපයකට ප්‍රතිකාර ලබා ගැනීමටයි නිසි පරිදි වෛද්‍ය ප්‍රතිකාර පිළිපැදීමට කටයුතු කරනවා නම් තමයි ඉතාමත් යෝග්‍ය වන්නේ ඥාතීන් සමග යහපත් සම්බන්ධතා ඇති කර ගැනීමට වෙහසන්නා වූ කාල සීමාවක් නිවසට පැමිණෙන හා සමගත් සුවදව කටයුතු කිරීමට අවස්ථාව සැලසෙවි සතිය ගෙවි යද්දී විවාහ කටයුතු සම්බන්ධ සම්බන්ධතා පිළිබඳව ඉක්මන් තීරණයක් ගන්නා වූ ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ පෙම්වතුන් පෙම්වතියන් අතර සුහදතාවයේ තර වේවි දුර බැහැර ගමන් බිමන් වලින් ප්‍රවේසන් වීම නුවර හුරු කරුණක් විදිහට තමයි පෙන්눔 කරන්නේ මේ සතිය ඔබගේ ජය වර්ණයේ රෝස බැහැද ජයංක අංක 6ද සුබ දවස බදාදා ලෙසද පෙන්눔 කරනවා ඒ වගේ මේ සතිය ඔබගේ අය දෙකක් ලෙසත් වැය එකක් ලෙසත් පෙන්눔 කරනවා කන්‍යා ලග්නයෙන් උපන් ඔබට මේ සතියේ විශේෂ වරප්‍රසාද හිමි කරවන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ කන්‍යා ලග්න හිමි ඔබගේ කේන්ද්‍රයේ සඳු ග්‍රහය ගමන් කරන්නේ 3 4 5 6 යන භාවස්ථාන හරහායි නිසි පරිදි කරගෙන යන කටයුතු අවසානයේ දක්වා ඉටු කර ගැනීමට අවස්ථාව සැලසෙවි සහෝදර පක්ෂය සමග සුවඳව කටයුතු කරන්නට අවස්ථාව සැලසෙන්නා වූ සතියක් විදිහට පෙන්눔 කරනවා නිවසට අනේන කා සමග සුවඳව කටයුතු කිරීමට අවස්ථාව සැලසෙන කාල සීමාවක් සතියේ මැද කාලයේ වෙන්වන්නේ දරුවන්ගේ කටයුතු කිහිපයක් වෙනුවෙනුයි වැඩිමහල් දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වෙනදාට වඩා සැලකිලිමත්ව කටයුතු කරන්නට ඔබට සිදු වේවි සතිය ගෙවි යන විට ශාස්ත්‍රීය කටයුතු කිහිපයක් වෙනුවෙන් විශේෂ වරප්‍රසාද හිමිවන ආකාරයක් පෙන්눔 කරනවා ලාබාල දරුවෙකු පිළිබඳ සිත් ඇවුලක් ඇති කර ගන්නා වූ සතියක් විදිහට පෙන්눔 කරනවා මේ සතිය ඔබගේ ජය වර්ණයේ රෝස බහැල ලෙසත් ජයාංක අංක 3 ලෙසත් සුබ දවස බ්‍රහස්පතින්දා ලෙසත් පෙන්눔 කරනවා ඒ වගේම මේ සතිය ඔබගේ අය 5ක් ලෙසත් වැය 1ක් ලෙසත් පෙන්눔 කරනවා තුලා ලග්නයෙන් උපන් ඔබට මේ සතියේ දේපල උරුමකම් හිමි කරවන කාල සීමාවක් විදිහට පෙන්눔 කරනවා තුලා ලග්න හිමි ඔබගේ කේන්ද්‍රයේ 2 3 4 5 යන භාවස්ථාන හරහා සඳු ග්‍රහය ගමන් කරනවා ධන ලාභ ගෙන දෙන කාල සීමාවක් ලොතරැයි වාසනාව අදිසි ධනෙ ලැබීම් දේපල උරුමකම් ගෙන දෙන්නා වූ කාල සීමාවක් සතියේ මැද වෙන්වන්නේ ව්‍යාපාරයේ කටයුතු පිළිබඳව වෙනස්කම් කිහිපයක් සිදු කිරීමටයි අවුල් කටයුතු පිළිබඳව නිසි පරිදි ක්‍රියාත්මක වීම නුවණට හුරු වේ කරුණක් විදිහට පෙන්눔 කරනවා තම සහකරු සහකාරිය පිළිබඳ අසන්න ලැබෙන ආරංචි නිසා සිත් ඇවුල් ඇති කරවාවි වැඩිහිටි ගැහැණු දරුවන් පිළිබඳව අවධානය යොමු කරන්න සතිය ගෙවි යන විට හිතවත් ඥාතියෙකුගේ කටයුත්තක් වෙනුවෙන් දින කිහිපයක් ගත කරන්නට ඔබට සිදු වේවි සතිය අවසාන වන විට ආගමික කටයුතු පිළිබඳ තමාට මූලිකත්වයගෙන කටයුතු කරන්නට සිදුවන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ මේ සතිය ඔබගේ ජය වර්ණයේ සුදු ලෙසත් ජය අංකය 6 ලෙසත් සුබ දවස ඉරිදා ලෙසත් පෙන්눔 කරනවා මේ වගේ මේ සතිය ඔබගේ අය 5ක් ලෙසත් වැය 5ක් ලෙසත් පෙන්눔 කරනවා වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට මේ සතිය වාසනාවන්ත කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ සඳු ග්‍රහය ගමන් කරන්නේ 1 2 3 හා 4 වෙන්න මතිනුයි වාසනාවන්ත සතියක උදාවක් විදිහට පෙන්눔 කරනවා ලැබීම් අතින් සතුටුදායකයි රසවත් ආහාර ඇඳුම් පැළඳුම් ලැබෙන කාල සීමාවක් පාත්නා රෝගාබාධ ක්‍රමයෙන් යටපත් වී යාවි දුර බැහැර ඥාතීන් සමග සම්බන්ධතා අලුත් කර ගන්නා වූ කාල සීමාවක් වැඩිමහල් දරුවෙකු පිළිබඳ සතුටුදායක පුවතක් අසන්න ලැබෙනු ඇත සතිය ගෙවී යාමට පෙර විදේශගත ඥාතියෙකු පිළිබඳ ආරංචියක් අසන්න ලැබේවි තම උගත් දෙයින් ප්‍රයෝජන ගැනීමට හැකියාව ලැබෙන කාල සීමාවක් විදිහට පෙන්눔 කරනවා නිවසේට පැමිණෙන ආගන්තුකව නිසා තමා විශේෂ වාසියක් අත්වන ආකාරයක් පෙන්눔 කරනවා දෙමාපියන් සමග සුවඳතාවයේ වැඩිවන කරුණු යෙදේවි මේ සතිය ඔබගේ ජය වර්ණය තැඹිලි පැහැය ලෙසත් ජය අංක 15 ලෙසත් සුබ දවස සිකුරාදා ලෙසත් පෙන්눔 කරනවා ඒ වගේ මේ සතිය ඔබගේ අය 7ක් ලෙසත් වැය 6ක් ලෙසත් පෙන්눔 කරනවා ධනු ලග්නයෙන් උපන් ඔබට මේ සතියේ භූමි ලාභ හිමි කරවන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ සඳු මෙම සතියේ ගමන් කරන්නේ 12 1 2 3 යන භාවස්ථාන හරහායි වැයපස තරමක් ඉහළ යන කාලවකවානුවක් විදිහට පෙන්눔 කරනවා විනෝදයෙන් කාලය ගත කිරීමට නිතර සිතන කාලයක් විදිහට පෙන්눔 කරන්නේ කුඩා දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් නිතර නිතර අවධානය යොමු කරන්නට ඔබට සිදු වේවි සතිය ගෙවි යන විට විශේෂ ලාභ කිහිපයක් හිමිවන ලකුණු පෙන්눔 කරනවා නොසිතු අයරුන් භූමි ලාභයක් පෙන්눔 කරන කාල සීමාවක් නිවැරදි ආකාරයට වින්දහම් කටයුතු කිරීමෙන් තමාට ඵල ප්‍රයෝජන ලබා ගැනීමට හැකියාව ලැබෙන කාලයක් විදිහට පෙන්눔 කරනවා සමේ පවතින රෝග තත්ත්වයක් සුවතට හැරෙන ලකුණු පෙන්눔 කරනවා නිවසේ සැබෑ වෙනසක් ඇති කරන කාල සීමාවක්
සතුටින් කටයුතු කිරීමට හැකියාව ලැබෙන සතියක් විදිහට මෙම සතිය පෙන්눔 කරනවා මේ සතිය ඔබගේ ජය වර්ණයේ නිල් පැහැය ලෙස ජය අංක 1 ලෙස සුබ දවස බදාදා ලෙස පෙන්눔 කරනවා ඒ වගේම මේ සතිය ඔබගේ අය 4ක් ලෙස වැය 1ක් ලෙස පෙන්눔 කරනවා මකර ලග්නයෙන් උපන් ඔබට මේ සතියේ ග්‍රන්ථ කටයුතු සඳහා එක්වීමට අවස්ථාව උදාවන කාලයක් විදිහට පෙන්눔 කරනවා මකර ලග්නයේ හිමි ඔබගේ කේන්ද්‍රයේ සඳු ග්‍රහය ගමන් කරන්නේ 11 12 1 2 යන භාවස්ථාන හරහායි සතිය ආරම්භයේ ලැබීමත්ින් සුබදායක වනු ඇත උඩා දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් යදවන්නා වූ බවක් පෙන්눔 කරනවා සිතූ පරිදි කටයුතු කිහිපයක්ම අතරමඟ නවතා දැමීමට සිදුවනු ඇත විශේෂිත කරුණක් වෙනුවෙන් දින කිහිපයක් නිවසින් බැහැරව සිටින්න සිදුවන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ සතිය නිමා වීමට පෙර වැඩිමහල් දරුවෙකුගේ උත්සව අවස්ථාවක් එළමෙනු ඇත යුදාගත් මුදල් ගණදුණු කිහිපයක් නිමවා ගැනීමට ඔබට හැකියාව උදාවන ආකාරයක් පෙන්눔 කරනවා ව්‍යාපාරයේ කටයුතු සාර්ථකව කරගෙන යාමට හැකියාව ලැබේවි සතිය අන්තයේ ග්‍රන්ථ කටයුතු කිහිපයකට අත්කසනට ඔබට හැකියාව උදාවන බවක් පෙන්눔 කරනවා මේ සතිය ඔබගේ ජය වර්ණයේ කොළ පැහැය ලෙස ජය අංක 1 ලෙස සුබ දවස ඉරිදා ලෙසත් පෙන්눔 කරනවා ඒ වගේ මේ සතිය ඔබගේ අය 4ක් ලෙසත් වැය 1ක් ලෙසත් පෙන්눔 කරනවා උඹ ලග්නයෙන් උපන්න ඔබට ණය මුදලක් හිමිවීමේ ග්‍රහ ගෝචර ක්‍රියාත්මක වන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ සඳු ග්‍රහය ගමන් කරන්නේ 10 11 12 සහ ලග්නය මතිනුයි සතිය මුලදීම රැකියා කටයුතු සම්බන්ධව සතුටුදායක පුවත් අසන්න ලැබේවි යොදාගත් පරිදි රැකියාවේ කටයුතු කිහිපයක් සාර්ථකව නිම කරවා ගැනීමට අවස්ථාව සැලසෙන්නා වූ කාල සීමාවක් ශරීරයේ පවත්නා උෂ්ණ අධික ගතිය වැඩිවන කරුණු යෙදේවි නිතර නිතර ඇඟට ගුණදායක ආහාර පාන ගැනීමේ සෞඛ්‍ය තත්ත්වය හිතකර කර ගැනීමට පුළුවන් වන්නා වූ ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ සතියේ මැද වෙනවන්නේ නිවසේ උත්සව අවස්ථාවක් වෙනුවෙනුයි පවත්නා නීති රීති අනුව උත්සව කටයුතු සංවිධානය කිරීම නුවණට හුරු වෙනවා සතිය ගෙවී යද්දී හදිසි ධනලාභ තත්ත්වයක් පෙන්눔 කරනවා අතපසු ණය ගනුදෙනුවකින් තමාට වාසි ප්‍රයෝජන ලබා ගැනීමට හැකියාව උදාවන බවකුත් පෙන්눔 කරනවා මේ සතිය ඔබගේ ජය වර්ණය කහ පැහැය ලෙසත් ජය අංකයන්ගේ එක ලෙස සුබ දවස සිකුරාදා ලෙසත් පෙන්눔 කරනවා ඒ වගේම මේ සතිය ඔබගේ අය 7ක් ලෙසත් වැය 5ක් ලෙසත් පෙන්눔 කරනවා මීන ලග්නයෙන් උපන් ඔබට මේ සතියේ විශ්වාසවන්ත ඇසුරක් ඇතිවන ග්‍රහ ගෝචරයක් නොවේ ක්‍රියාත්මක වන්නේ මීන ලග්නේ හිමි ඔබගේ කේන්ද්‍රයේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 9 10 11 සහ 12 වෙන්නේ භාවය මතිනුයි සතිය පටන් ගැනීමේදී ආගමෙන් කටයුතු කිහිපයකට මුල පුරන්නා වූ කාලයක් විදිහට පෙන්눔 කරනවා විශේෂ දානමය කටයුත්තක් නිවසේ සංවිධානය කිරීමට අවස්ථාව සැලසෙවි ඥාතීන්ගේ උපකාර කිහිපයක් හිමිවන ආකාරයකුත් පෙන්눔 කරනවා සතිය මැද කාලයේ රැකියාවේ කටයුතු කිහිපයකට දුර බැහැර ගමනක් සිදු කිරීමට ඔබට කටයුතු සැලසෙවි විශේෂිත තනතුරු ලාභ ගෙනදෙන කාලයක් විදිහට පෙන්눔 කරනවා තමාට විශ්වාසවන්ත අයරින් කටයුතු කිරීමට හැකි පුද්ගලයන් ඇසුරට එක්වන කාලයක් විතරයි පෙන්눔 කරන්නේ සතියේ අවසානයේ විශේෂිත විදේශ ගමනකට එක්වනට අවස්ථාව උදාවන බවක් පෙන්눔 කරනවා ආගමනුකූල කටයුතු කිහිපයක් වෙනුවෙන් මූලිකව ක්‍රියා කරන්නට ඔබට සිදු වේවි දරුවන්ගේ කටයුතු කිහිපයකට වැඩි මුදලක් වෙන් කරන්නටත් ඔබට මේ සතිය තුල සිදුවන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ මේ සතියේ ඔබගේ ජය වර්ණයේ සුදු පැහැය ලෙසත් ජය අංක 9 ලෙසත් සුබ දවස ඉරිදා ලෙසත් පෙන්눔 කරනවා. ඒ වගේම මේ සතියේ ඔබගේ අය 5ක් ලෙසත් වැය 5ක් ලෙසත් පෙන්눔 කරනවා. ආමේ ඔබ වෙත ගෙනාවේ මේ සතියේ පවතින ග්‍රහ ගෝචරයන් අනුව පොදු පලාපල විස්තරයක් පමණයි. ඔබගේ කේන්ද්‍රයේ පවතින ග්‍රහ තත්ත්වය මත මෙම පලාපල විස්තරය යම් තාක් දුරට වෙනස් වීමේ හැකියාව පවතිනවා. ඒ වගේම මතක් කරන්න ඕන අපගේ YouTube channel එක තවම subscribe කරලා නැත්නම් දැන් අපගේ YouTube channel එක subscribe කරන්න. අප දාන ලග්න පලාපල එසෙනින් ඔබේ ළඟටම ගෙනවා ගැනීම සඳහා සීනුව උපත්ම ක්‍රියාත්මක කරන්න. ඔබ සියලු දෙනාටම වාසනාවන්ත සුබදායක කාලයක් උදා වේවා. තෙරුවන් සරණයි.